සිතා කියන අද මට මේවහකින් ගහලා ගිය රබරහකින් අද ඒ කියන වාහනය පක් කල්ලා අපි ගන්නේ පෑකට රුපියල් තියයි වැඩිය ගන්න නැහැ. ඒ ගාන ඉල්ලුවයි කියලා මට රබරහකින් දැන් අද ගහලා ගිය උදේ. ජීවිතයේ අනේකෝ දුක්කම් කටලු ඉදිරියේ ආදරෙන් වරඳගත් ජීවිතය තිරියෙන් ජයගන්න වෙරදරන මෙවන් කාන්තාවන් අපට සැබෑම ආඩම්බරයක්. මගේ ජීවිතය මොන කවුරුත් බලන්න කරන්න නෑ. මම හරියට දුක් විඳා. අම්මා අවුරුදු 18 බැඳලා තාත්තා පොඩි කාලේ මරුණා. තාත්තා කවුද කියලා දන්නේ නෑ. උඹ කාලඟවත් බල යන්න එපා. උඹ කවුරුත් බලන්නේ නෑ කියලා කිව්වා. ඊට පස්සේ මම අවුරුදු 25 ම පාරට බැස්සා. අවුල පුතේ ළමයි 3 දෙනෙක් ඉන්නවා මට. පුතාලා දෙන්නයි එක දුවයි. ඒගොල්ලන්ට රැකියාවක් නැහැ. ඒගොල්ලෝ සදා වේලා හම්බ කරගෙන කනවා. මගේ අනිත් පුතත් මේ වගේ පාකින් ජොබ් එක කරනවා. අවුරුදු 3කට කිට්ටු වෙන්නේ නේ. කලින් මම පුතේ මං කියන්නේ රටවලත් දිහිල්ල ඇවිල්ලා තියෙනවා. ඒවෙන් කිසි ප්‍රයෝජන දෙමව්පියන්ට උදව් කළා. සහෝදර එහෙම ඒවෙන් ප්‍රයෝජන ලබනවා. මට එහෙම නැහැ. මගින් තියෙන දේවල් මං ඒගොල්ලන්ට පුද කළා. අද මම අසරණ තත්ත්වෙට මම හැරිලා ඉන්නේ පුතේ. ඒ වගේ තත්ත්වයකට මම වැටලා ඉන්නේ පුතේ. මම සතුටු වෙනවා. අය කියන්නේ අපි මෙහෙම හරි නරකක් කරන්නේ නැතුව අපේ දැහැත විහිරියෙන් අපි වාහනයක් පාක් කරලා බලලා හිටන් උපරිම සහයෝගය දීලා තමයි අපි මේ රස්සාවෙන් මේ කීයක් හරි හොයාගන්නේ. ඒකෙන් අපිට කිසිම කරදරයක් නෑ. මෙතනින් ගැටලුවක් නෑ අපිට. ළමයිගේ මට කිසිම සහයක් ලැබෙන්නේ නෑ. මම ළමයිට සහයක් දෙනවා මිස. පවුලෙන් නම් සහයෝගිතින් මට සහයෝගයක් නම් මට කායින්වත් උදව්වක් නැහැ. මගේ දැහැත වීරියෙන් තමයි මම කණ්ඩ වේල පවා මම හොයාගන්නේ මගේ උත්සාහවන්තකම. දරුවෝ 3 දෙනා මම පුළුවන් විදියට ගිහිල්ලා මම පිට ඉන්නේ. මම දරුවෝ ළඟ නැහැ. පිට ඉන්නේ මම දරුවන්ට සලකනවා. මහත්තයර කන හැෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් තියෙන්නේ මට ඉන්න තැනක් නැහැ. මාත්‍යා මට ඉන්න තැනක් විතර මට ලැබුණොත් හොඳයි. මට ඉන්න පැලක් හදාගන්න තමයි මට තියෙන උපරිම උත්සාහවන්තකම තියෙන්නේ. මට තියෙන්නේ ඉන්න පැලක් රැකුණොත් ඒක මගේ ජීවිතේටම ලොකු සතුටක් කියලා මම හිතනවා. ඉඩමක් තියෙනවා. මට ඉඩමක් තියෙනවා. ඉන්න පැල තමයි මට හදාගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව තියෙන මම මැරෙන්න ඉස්සෙල්ලා හරි මගේ මුණුපුරෙක් ඉන්නවා. මම මැරෙන්න ඉස්සෙල්ලා හරි මගේ දරුවට ඉන්න පැලක් හදාගන්න. සතුටුයි. ඉතින් කොච්චර දුකින්දත් කාඩවත් ඔළුව නමන්න නැතුව මගේම රැකියාවක් කරගෙන මම කාඩවත් කරදරයක් නොවී ඉදිරියට ගියා. මම ප්‍රශ්න වලට මූණ දුන්න බය වුණේ නැහැ. ප්‍රශ්න මැද්දෙන් මං ගියා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. ඒ දරුව තමයි අගේ කරන්නේ. නෑ අම්මා වගේ කෙනෙක් නිසා මට අපිට හොඳයි කියලා කියනවා. මම සතුටු වෙනවා. ඒ කියන්නේ අපේ අපිට පුළුවන් සහයෝගය. ඒ කියන්නේ මට මීට වඩා රට රාජකාරී ගිහින් වැඩ කරන්න පුළුවන් නම් ශක්තිය ධෛර්යය තියෙනවා මම ඒ වගේ වැඩ කරනවා. පිරිමියෙක් වගේ මම වැඩ කරනවා. මට ඒ වගේ ශක්තියක් මට තියෙනවා. කාන්තාවක් වීම ගැන ආඩම්බරයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නවලදී පිරිමි කෙනෙකුට වැඩිය ප්‍රශ්නවලට මුහුණ දෙන ආත්ම ශක්තිය තියෙන කාන්තාවකට කියලා මම හිතනවා. දැන් මේකටත් මං ආවේ හිත ධෛර්යමත් කරගෙන මට ඉන්න පැලක් හදාගන්න වාසනාව ලැබෙන්න ඕනේ කියලා. මම ඉතින් කීය කියලා හරි ඉතුරු වීමක් කරන්න මට විදියක් නැහැ. දරුවගේ අර ෆිනෑන්ස් වලට ගෙවා ගන්න ඕනේ. බලාපොරොත්තු තියනවා. දැන් ගත්තම සල්ලි අනේ මට ළමයි ගැන දුක. අක්කුතාගේ ළමයි 4 දෙනෙක් ඉන්නනේ. කොල්ල 3 දෙනයි. කෙල්ල අර කෙල්ලට මම බලන්න ඕනේ කියලා තමයි ලොකු පුතාට කීයක් හරි යවන්නේ. පුතා බනිනවා. අම්මා සතපක් මට එපා. ඔයා දෙයනේ කියලා ඉන්නකම් කාලා බීලා ඔයා ඔන්තින් ඉන්න කීයක් හරි පොතට අයින් කර. මං කොහොමද අයින් කරන්නේ? ඇත්තටම ආර්ථිකatin හැමදේම අර පිරිමැස්මයි. එහෙම අපතේ යවන්නේ නැහැ. කිසිම දයක් අපතේ අපතේ යන විදියට වේදම් කරන්නේ නැහැ. සුමක් පිටු පස්සේ